යගම ්‍ර කාක වරකුුණන ගලට මාර්තු නමය සහදාය කුරුණෑයගල වැැක්‍රි ාංගනයේදී සෞ්‍ය කාරය මණ්ඩලේ ආර්ථික යුක්තිය ඉටුකර ගැනීමේ අරගලය අපි නතර කරලා නැහැ. ඒ තාවකාලිකව අත්්‍රටවල තියෙන්ෙන්නේ. තාවකාලික වත්හිටවන්නට සහ අපි කිසියම් කාලසීමාවක් සතියක වගේ කාලසීමාවක්, උපරිම නිශ්ශබ්ධතාවයක් ආරක්ෂා කරේ. මේ සඳහා ධනාත්මකව සහ ඒ සඳහා යම් මැදිහත්වීමක් සහිතව සාධාරණ උත්තරයක් දෙන්න මැදිහත් වෙනයට. ඒ සඳහා මැදිහත්වීමට තියෙන බාධාවන් නිවත් කරලා ඒ සඳහා හොඳහිතින් සහ හොඳ අවබෝධයකින් ඒ ක්‍රියාව කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්නට ඕනෙ නිසා. තින් පහුගිය දින දහය වගේ කාලය ඇතුළත සෞඛ්‍ය මාත්‍යංශි ඇතුළේ තාක්ෂණික කමිටුවක් විදියට මේක සම්බන්ධයෙන් අපි සාකච්ඡා වටහයක් පමණ පැවැත්තුවා. ඒ සාකච්ඡා සඳහා සෞඛ්‍ය මාත්‍යවරයා සහභාග වුණ සාකච්ඡා සඳහා සෞකිල ඒකම්වරයා සහභාග වුණ ඒසාකච්ඡා සඳහා සෞකිසිේ අධ්‍යක්ෂ ජනරාල්ලවරයා සභාග වුණා ඒසාකච්ා සඳහා තිරෙක ඒකම්වරුන් සහභාග වුණ ඒසාකච්ඡා සඳහා සෞඛ්‍ය මාත්‍යංශයේ මුදල් පිළිබඳව ප්‍රධාන වගකීම ධරණ ප්‍රධාන ගනකාධිකකාරීවරයා ඇතුළු කණ්ඩයම් සහභාග වුණ. අපි ෘතිය සමිති විදියට ෘතීමය භාවිතාවක් පෙන්නමින් අපේ ගැටලුව මොකදද අසාධාරණය වෙලා තියන්නේ කොතනද. ඒ අසාධාරණයට නිශ්චිත සාධාරණය මොකක්ද. ඒ නිශ්චිත සාධාරණයෙන් ඔබට යනවනං අපිට කරන්න තියන්න කැපල්කිරම් මොනවද. ඒ කැපකිරම් අපි කොරන්නේ කොහොමද මේකට මුදල් ඉතුරු කරගන්නේ කොහොමද මුදල් හොයන්නේ කොහොමද සෞඛ්‍යමාත්‍යංශය ඊට වඩා නාස්තිකාර වියදම් සදාියදං කරමින් ඉන්නේ කොයිගේ තැංවලද ඒවා නැවතාය කරගන්න වනං කරන්නේ කොහොද වගේ කාරණ අපි දීර්ගව කතා කර. පේ ඒ සියලු සාකච්ඡාවල අතිශයම සාධාරණ උත්තරේ නැතිවුුණත් සෞඛ්‍ය මාත්‍යංශය යම් කිසි මැදිහත්වීමකින් මේ කටයුත්ත සඳහාදායක වුණා කියලා අපි තේරුනාා ඒවගේ මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා විශේෂයෙන්. ෞඛකෑඇමතිවරයට සහ ේකම්වරයායට බරපතල ූමනාවක් තියෙනවා කියන සහ සමස්ත සෞඛ්‍ය කාරය ම්ඩලෙට සාධාරනත්ව ෂ්ටිය යුතුයි සෞඛ්‍ය මාත්‍යංශය නමින් තියනව ෛද්‍යමාත්‍යංශය ඉතිහාස සිට එ එසේ නොකරපු තැන් තියෙනවාය කියන එක. තමන්ගේ හරද ශක්ෂියය තුළ කියවාගෙන තියෙනවාය කියන එක අපිට පැහැදිලිවෙච්ච කරුණ. දේනිසා, අපි අපේ උපරිම නිශ්ශබ්ධතාවය උපරිම සහයෝගය උපරිම ෘර්ති මේ භාවය අපි ප්‍රදර්ශනය කර මේ ප්‍රශ්නය විසදා. තිතන් ෞඛ්‍ය මාත්‍යංශය සාහන වශයෙන් අපිත්ත එකේ එකතු වෙලා තාක්ෂණක වශයෙන් ගැටලුව ලියාගන්න විදි කෙටුම් කත් කල්ලා තියෙනවා ඉතාම සංශිප්ත වාර්තාවක් විදියට ඒ වගේ එකට අදාළ අවශ්‍ය ප්‍රතිපාදන වගේට අවශ්‍ය නඥායාත්මක තත්ත්වයන් පිළිබඳව සහයෝගය දෙන ලිය විලිත් සමග. ඇතිද මේක මුදල් නමාත්‍යාන්ශයට ය දවසේ යව්වා කියලා තමයි සෞ්කලේ එකකම්වරයා අපිට කිව්ේ ඒ අව්පු ලිපියේ පිටපතක් අපිට එවල තියෙනවා ඉතින් මේ කාරණාටික ගත්තා හම දැන් මේ බෝලය මුදල් නමාත්‍යන්ශේ සහ රජයේ පිට්ට නියට වැටිලා තියෙනු ඇ අපිහිතනවා මේක සෙල්ලමක් විදියටට හෙටම හෙට බෝල ගහන්න නැතුව අපිට පුළුවන් වෙයි කියලා මේ වගේ සහයෝගයෙන් නිර්මාණය කරපු මේ ආර්ථික යුක්තිය ඉටු කර ගැනීමේ යෝජනාවලිය මුදල්ලමාත්‍යංශයේ වගේම රජයේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් කඩිනමින් විසදාගන්න පුළුවන් කියල්. අපි මේ මොහොතෙත් කැමති නෑයඒක විසඳුවේ නැත්තම් මොකක්ද කරන්නේ කියලා කියන්න මොකදඒ එක කාටහරි නීරසව දැනන්න පුළුවන්, කාටහරි කටුකව දැනෙන්ට පුළුවන් කාටහරි තර්ජනයක් විදිහයට දැනෙන්ට පුළුවන්. එනිසා අපි මේ මොතෙත් මතින අපට පස්ස ම කද කරන්න කියලා නමුත් අපි ෘදතිය සම්ති ්‍යාපරයක් විදියට. අපි තේරුන්ගන්, අපි ලක්ෂයක් සෞඛ්‍ය කාර ම්ඩලේෙන් නයෝජනය කරනවා එ ලක්ෂයේ පවුල් ලක්ෂයක් නියෝජනය කරනවා. කොට අපි සෞක කාර මණඩලේ හතරෙන් තුනක් නිියෝජනය කරනවා ෘර්තිය සමති ගත්තාමසිේයට අනුනමයක් ෘර්තිය සමති අපිත් එක්කෙන්වා ෘතතිය සමති හැත්තැත් දෙකට වැඩි ප්‍රමාණයක් දැන් අපිත්ක් එකතු වෙලා ඉන්නවා ති මේ ඔක්කෝගේම සාධාරණත්වය මේ වෘතිය සමිති නායකයන්ගේ කරමත තියෙන නිසා විශ්වාසයෙන් විතරක් අපිට මේ ක්‍රියාවලිය තහවුරු කරන්න එහමන ඇත්තම් විසඳගන්න බෑ ඒකට අපි ප්‍රති මත් යොදන්න වෙන එනි සාද දවසේ සෞඛ්‍ය වෘතිය සමිති සඳධනයේ නායකත්ව ම්ඩල රැස්සුුණ මේ කාරණාව සඳහා දින හතක කාලයක් මුදල් අමාත්‍යංශයට දෙන්න. ඒ දින හතක කාලය තුළ කිසිම ෘත්තිය ක්‍රාමාර්ගයක් නොගන ඉන්න සහ අපි අත්ිට ඔඋප වෘතිය ක්‍රියාමාර්ගය සේ මත්තිටවල තියන්න අපි තිීරණය කර. හැබැයි ඒ දින හතක කාලය නිවැරදි පවිච්චි වවෙන්න නැත්තං. අප අපි ගමේ භාසාාවෙන් අපි කඩේ අවාගන්න උත්සාහ කරනවනං. එමනැත්තං අපේ ඉවසීමේ සීමාව මනින්න්න කවුරුුවරි යනවනං, දැම්ම අකුල ගත්ත වගේ අකුලන්නම පුළුවන් කියලා කවුරුුවර හිතනවනං. මේ ගොල්ලන්ට ගහලා හදිසි අවස්ථා යොදවලා එමනැත්තන් තර්ජනය කරලා පොලිසිය තර්ජනය කරලා මේ ගොල්ලංව මර්තනය කරන්න පුළුවන් කියලා කවරුවර හිතලා වැඩ කරනවාගේ අපට දැනවනං, අපි ඒකටක් තුත්තරයක් හදාගන්න ඕනේ නිසා අපි තීරණය කරාද දවසේදී. ලබන දහ නමවැින් දායින්දක් අපි නැවත විසඳුමක් නැත්තං විතරක්. මේක තර්ජනයක් විදිර ගණ්ඩෙපා. විසඳුමක් නැත්තං විතරක් ලබන දහනම් ිඳයින්ඳලා අපි අත්ිට ඔපපු ෘති සමතික්‍රා මාර්ගය නැවත අරම්භ කරන්න. එතේ අපි මේක කියන්නේ අපේ සාකච්ඡා බිඳ වැටිලා තියෙන නිසාේ වෙයි. සෞඛ්‍ය මාත්‍යාන්ශ ඇතෙක්ක අපි කරපු සාකච්ඡා සියයට සියයක් සාර්ථකයි හැබැයි අපි සියයට සියයක් දිනලනෑ අපි සියයට පණහයි දිනල තියෙන්න්නේ අපි සෞඛ්‍ය මාත්‍යන්ශේ සියයට පණහක් දිනව තියෙන. අපේ සට උපක්‍රමයම අපි දිපාර්සවයම ජයග්‍රහණය කරනය එකතකොට අපි පනහට පනහා ජයයක්ග්‍රහණය කියන එක තමයි මේලෝක සම්මතජයග්‍රහණ ක්‍රමය ඒයිනිසා වින් වින් සිටුවवेने එකක් කැටते मेराට සෞඛ सेවාවත් දිනවලා සෞඛ්‍ය අමාත්‍යන්ශය දිනවල සෞ්‍ය सेේවාේ කායමණඩලයක් දිනව තැනකට අපිට එන්න පුළුවන් වෙලා තියෙනවා සාපි මේ ෘර්තිය සමති ක්‍ර මාර්ගේ යෝජනා කල තියෙන්නේ සාකච්ඡා සාර්ථක නිසාවත් සෞඛ්‍ය අමාත්‍යන්ශය ධනත්මක වැඩක රත්තු කරපු නිසාවත් නෙේ. නොකරපු නිසාවත් නෙවෙයි හැබැයි අපිට මේක කාලය කියන එක ටයිම් කියන එක ඉතා වැදගත් ඒක කල් මරන්න දෙන්න බෑ ඒ කල් මැරීම උපක්‍රමයක් වෙන්න බෑ එනිසා මේක සම්බන්ධයෙන් ඉක්මම් ප්‍රතිාරය අප රජින් සසා මුදල් මමාත්‍යංශයෙන් බලාපොත්තු වෙනවා එම නැතිවුණොත් තර අපි ධහන වෙදඉඳලා නවත ක්‍රාමාර්ගවලට අව තීරණ වන්න තීරණය කලා තියන. ඒවගේ අප විශේෂයෙන් මේකදී මතක් කරනවා මේ ක්‍රමවේදය. මොකද්ද මේ සෞඛ්‍ය කාරය මණ්ඩලය මේ රටේ ඉල්ලන ක්‍රමවේදය. සාධාරණත්වය සෞඛ්‍ය මාත්‍යංශය තමන්ගේ හැන්දෙෙන් තමන්ගේ ප්‍රජාවට වෛද්‍යවරුන්ට විතරක් බෙදාගත්ත මේ ක්‍රමවේදය වැරදි. අප ආර්ථි යුක්ත ඉටු කර ගනීමේදී මේ රටේ සමස්තය පිබඳව හිතන්න ඕනේ සෞඛ්‍ය සේවාව සමස්තය කියන්නේ වැඩිම ආර්ථික යුක්තියක් ඉටු විය යුතු කනිෂ්ඨකාරය මණඩලේ ඉඳන් තමයි ආර්ථික යුක්තිය ඉටු කිරීමේ ප්‍රතිපත්ය මේ රට ඇතුළේ නැවත ක්‍රාත්මක විය යුත්තේ ඒක සෞඛ්‍ය මාත්‍යංශය බර පතල ලෙස කැඩුවවා මුදල්ල මාත්‍යංශය කැඩුව. ඒවගේම රජේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇයටතේ රට පාලනය කරන කැබිනට මණ්ඩලය කැඩ. ඒ වැරදිී. එක වැරදි පළවනුවත් වැරදි දෙවනුවත් වැරදි තුන්වෙනුවත් වැරදි එක වැරදි කියලා පිළිගැනීම සටනේ ප්‍රධාන තේමාව. දෙවනියට අපි මතක් කරනවා සෞඛ්‍ය මාත්‍යංශය ඇතුළේ මේ ආර්ථික යුක්තිය වෛද්‍යවරුන් උදසා සහ පි සියලු දෙනාාව උදෙසා කරන්න අවශ්‍ය බිලියන දහයයි. හැබැයි. අරදාම ොකම්මාලාව මියුණෝ ගොබිලින්න්න එක අහවෙච්ච දාම හොරකම් මාලාව හරියට කළමනා කරණය කරනවනං. බිලියන විස්සක් සෞඛ්‍ය මාත්‍යන්ශට නැවතයි කරගන්න පුළුවක්. බිලියන විස්සක්ඒන්නේ අවුරුදු දෙකක්රටේ සෞඛ්‍ය කාරය මණ්ඩලේ ලක්ෂ පනස්දාටම ආර්ථික යුක්තයෝ ඉටු කරන්න පුළුවන් මුදලක් හතර පස්දිනෙක් ඇතුළේ ව්‍යදංකල තින සෞඛ්‍ය මාත්‍යන්ශේ පහුගේ අවුද තකට ඒ අයගේෙන් අද වෙනකොට දුසිමකට ආසන්න ප්‍රමාණයක්, අද වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රමාන්් බන්ධනා ගාර ගතකල් තියනෙනවා හැබැයි. ඒ දාම හොරකම්මාලාවේ වැදගත්කම තියනේ මුදලා එකකරගත්තුත් විතරයි. එන්සේ මුදල අයකර ගැනීම කෙසේතත් සෞඛ්‍ය මාත්‍යාංශයේ ගණු දෙනු සුජාත කරණය කරමින්ව එසා මුදල් ඉතුරු කරනවනං මේ සෞඛ්‍ය මාත්‍යංශයට මුදල් ඉතුරු කරන්න ඕන තරම් ක්‍රමතියනවා කියන එකත් අපි මතක් කරනවා. දෙවැනි කාරණාව විදියට නැවතවතාවක් තමන්ගේ හැන් දෙෙන් තමන් බෙදා ගැනීම කියන කාරණාව. දල්ල මාත්‍යංශයේ පැත්තෙන් ඉතා පැදිලි ඔප්පු කරලා තියනවා. ඒ තමයි මුදල්ල මාත්‍යංශයට අදාළ මහා බාණ්ඩා ගාරයට අදාළ වැටුප පැඩි කිරීම දත්වොත් අපිට කියන්න බළුවන් මේ රටේද ඒ වැටුප පැඩි කරන ප්‍රතිපත්්‍යය තියෙනය හිටිය කියන. ඉතිේ නිසා අපි හැබැයි ඒක සම්බදධයෙන් විරෝධතාවයක් දක්වන්නේ නැත්තයයි කියලා අපිට විශාල පිරිසක් හද්‍ය අපි කියන එකමදේ තමයි අනේ ඒගොල්ල කොච්චර සාධාරණ විදියට වැඩි කරගත්තාත්. ඒගොල්ල ඒගොල්ලන්ගේයා ආයතනය ඇතුළේ සාධාරණත්ව ඉෂ් කල්ලා තියෙනවා. අර ඇතැම්මයි කියන කක්කු සිෝධනයටත් සාධාරණ ෂ්ට කල්ල තමයි මුදල්ල මාත්‍යංශයේ ඒකම්බරයා තමන්ගේ වැටුප වැඩිකරගෙන තියන්නේ. අන්නේ සාධාරණ පදනම අව් වශෙන් ඒගොල ආරක්ෂාරන තියෙනවා. නමුත් රටේමිලු සුන්ගෙන් තිින් එකකින් සල්ලියකුතු කල්ලා බැරල්ල එකකින් බෙදා ගැනීම කියන කාරණාවක්ක දත්තාහම. අපි සෞඛ්‍ය කාර මණ්ඩලේට ආර්ථක යක්තයතු කරගැනීමට ඉල්ලන්නේ අත්තිශෂය සොච්චම් මුදල. මේ සොච්චම් මුදල දෙඩ බැරිකමක් ආණ්ඩුවට නෑ එම බැෑකි අන්්ඩත්තපා එම බෑ කියලා විවිධ පැහදිලි කිරීමම් කරන්නත්ත දෙපා. අපේ ඒවිසීමේ සීමාව වෙනතැනකට ගෙනියන්නත් දෙපා. අපිට මේ සෞඛඛ සේවාව නඩත්තු කරගන වැඩකරගන මෙරටේ රෝගීන් වුවෙන් ස්රට ගෙනියන්න අ වශ්‍ය සහයෝගය ආණ්ඩුවෙන් සාමුදල් අමාත්‍යශෙන් සාමාත්‍ය ම්ඩලෙන් දෙදඩ කියලා අපි අවසාන වශෙන්ඉල්ල. ඒක තමයි අපි කියන්නේ. අපේ රටේ මිනිුස්සුන්ට ආර්ථික අසාධාරණයක් තියෙනවා කියලා. හැමදෑම මේ ආර්ථික අසාධාරණය වුණේ. අඩුවම්ම පඩි ලබන වැඩියෙන්ම්ම පීඩා විදින මනිස්සුන්ට. මේ රටේ වැටුප ලබනාය තමයි මේ ආර්ථික පිඩාව වැඩියම්ම බුක්තිවිනිින්. වැටුපලබනායට තමන්ගේ වැටපෝන ඕන විදියට වැඩ කරගන්න බෑ. ඒ වැටුප ලබනාය අනිවාරයෙන්ම තමන්ගේ බිස්සන්සකේගේ ගාන වැඩි කරන්න බෑ. දකොට ඒ අය බරපතල ආර්ථික පීඩාවකට පත් කරලා තිින්න්න එකෙනනුයි හවල් ද්‍යනුයි හවල් වැට් එකනුයි සල්ලි එකකතු කරද්දි. බැරල්ල එකකින් මුදල්ල මාත්‍යංශයේ හෝ මහ බා්ඩාගාරය වැඩු පැඩි කරලා එකට විවිධදේ කියන වැරදි සම්මතක් විදයට වැදි නත් අපිත් නැකත කියන වයි වැරද්ද තුළේ සෞඛ්‍ය මාත්‍යංශයේ වගේ වැරදක් කඔවන් කේ නෑ. ඔන් සමෝටම තන්ගේ ප්‍රජාවේ හැමෝටම සාධානිෂ්කර හැබයි ෞඛ්‍ය මාත්‍යංශ කරේ හැඳද තියන කාම විතරක් බෙදාගත්තේ. තිය නිසා මාබාණ්ඩාගරය මුදල් වැඩිකර ගැනීම කියන කාරණාව ඇතුළේ ඔප්පු කරන එක කාරණාව තමයි මෙරට එහම ආර්ථික යුක්තය ඉටු කර ගැනීමට සල්ලි තියනවා එම ආර්ථික යුක්තියක් ඉටු විය යුතුයි. එතකොට මේරටේ මුදල් පරිපාලනය කරන ප්‍රධාන පෙළේ ආයතනය කියනව නං. තමන්ට ජීවත්වීමට වැටු පෙඩිිය යුත්තේ මෙන්න ආකාරයෙන් කියලා ඒ ප්‍රතිපත්තියේ අතිශේ සාධානය. හැබයි ඒ අනිත්තයට අනිත්තායටත් ඒේ සාධාරනත්වය තියෙන්න්න ඕනේ මොකද ඔවන් සල කනතැනින් තමයි අපිත් පතලකන්න ඔවුන් බන්ඩක් කනතැනින් තමයි අපිත් බ්ඩක්කගන්න ඔවන් හල් ගන්න තැනින් තමයි අපිත් හල් ගන්නේ එනිසා ආර්ථික යුක්තියේ ප්‍රමාණය පිළිබඳව මහා බාණ්ඩාගාරය දීලතියන නිර්දේශය. මේ රටේ මිනිස්සුන්ට ඉටතුයේ යුතු නිර්දේශයක් හැබයි ඒ එගොල්ල විතරක් සිද්ධකර ගැනීම කියෙන කාරණාව බරපතලයි, හැබැයි අප ඉතා පැහැදිලිියෝ කියෙනවා. සෞඛ්‍ය කාරය මණ්ඩලේ ආර්ථක යුක්තය ඉතු කර ගන්නෝකෙන් සියගේ එකක් මුදලත් තිබත් පිට ඇති.